දැන් මේ පණවෙන සිගිර 18 වැත්බද්දත් එක්ක හැම නිෂ්පාදනයක්ම වැඩිවීමක් විසම අඩු වෙන්නේ නැහැ. එතකොට මේ 118 ක වැත්බද්දක් එදවෙච්ච ගමන්ම හැම නිෂ්පාදන කරුවෙක්ම මේ රට ඇතුළත නිෂ්පාදන කරුවෙකුගේ නිෂ්පාදනය දැන් 100 150කින් වැඩි වෙලා තියෙන නිෂ්පාදනය තව 150කින් 60කින් වැඩි වෙනවා. අද 130කට ප්‍රමාණයක් සුළුහා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්වය නැති වෙලා. ඒ කියන්නේ වැහිලා. තව 120ක් වැහිමින් පවතිනවා. එතකොට තව මාස 3-4ක් ගියාම මේ පනවලා තියෙන අලුත් නීති එක්ක අපි කොහොමද ව්‍යාපාරිකයෙට ව්‍යවසායකයෙ හැටියට තව ඉදිරියටත් මේ රට ගෙනියන්න ශක්තියක් වෙන්නේ? අනිවාර්යෙන්ම අපේ ඇඟලුම් කර්මාන්තය දැන් මහා පරිමාණයෙන් ඉෆෙක්ට් වෙලා. සුළුහා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකත්වය කියන්නේ මිලියන 4.5ක රැකියාව දීලා තියෙනවා. ඒතර රැකියාව 130ක රැකියාවල් නැති වෙලා. ඒතර මේ රට ඇතුළත රැකියාවල් නැති වෙනවා කියන්නේ භීෂණය වැඩි වෙනවා. අපේ රට ඇතුළත හැම නිෂ්පාදනයක්ම ඝාතනය වෙන පරිදි තමයි රජයේ මහා බැංකුව විසින් හදන නීති රීති හදන්නේ. වැඩි වූ නව වැට් බද්ද සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ඉස්සරහනම් දේශපාලකයන් ටික හොඳ දැන් දේශපාලකයන් දේශපාලු මේ රට විනාශම කරනවා. දැන් බලන්නකො දැන් මෙතන මිනිස්සු කොච්චර ඇවිල්ලා තියෙනවද මේ પાස්පෝට් හදාගන්න රට යන්නේ. මේ රටේ ඉන්න බෑ. මිනිසුන්ට පුදුසාරණයි කියලා කියන්නේ වෙන්නේ ඉතින් දේශපාලන නම් අවුල නැහැ දෙයියන්ගේ පිහිටයි. අපිට අපේ දරුවන්ට උද කලක් කියයි. අපේ දරුවන්ට උද කලක් යන්නේ. එංගලන්ගේ දරුවන්ට උද කලක් කරනවා. ඒකත් වැහැදිලිව දන්නවා. ඉතින් මේ හැමදාම කරේ අපෙන් හොරගාපගෙන ඊට වඩා දැන් බලපොරොත්තු වෙන්න බෑ. මේ ගමන කොහොම හරි ඒගොල්ලන්ටම දීලා ඉවරුටියත් අපි වලපල්ලට ගියානවා. මිනිහක් වල්ලන්නත් බෑනේ පුච්චන්නත්. මොකද හොඳ ඒක ඉන්දියාවට දෙන්න ඕනේ මේ රට පාලනය කරන්න. නැත්තම් චීනෙට දෙන්න ඕනේ. නැත්තම් මුන්ට නම් හරියන්නේ නැහැ. මුන්ට දෙත් චාන්දිවත් දෙන්න. මුන්ට රට පාලනය කරන්න පුළුවන් මුන්ට අනික පාට ඕරු ටිකක් ඉන්න පාර්ලිමේන්තුවේ. එහෙනම් මහා අපිට අපිට තමයි දරා ගන්න බැරි. හරි අමාරුයි ජීවත් වෙන්න වැට් එකේ. සනීපයි තමයි කියන්නේ තින්දි. 52 118. ඔව් තව මදි. 10000ක් සැපයි එතකොට. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.